බොහෝ පාරිභෝගික වස්තු නැති ජේතවන මහවිහාරයේහි පාරිභෝගික වස්තුවක් වූ බෝධියක් රෝපණය කළේ කුමකටද? මහා බෝධිය තථාගතයන් වහන්සේ පාරිභෝග කළ වස්තුවක් යයි කීවත් එය පාරිභෝගික වස්තුවක් වූයේ තථාගතයන් වහන්සේ ඒ ගස සෙවණෙහි සතියක් වැඩ සිටීමෙන් පමණකි. ජේතවනාරාමේ ගඳ කෙළිය උන්වහන්සේ නිතර පරිභෝග කරන තැනකි. දම්සභා මණ්ඩපයේහි අසුන නිතර පරිභෝග කරන වස්තුවකි. උන්වහන්සේ නිතර පරිභෝග කරන වස්තු තවත් එහි නැත්තේ නොවේ. මහා බෝධිය පාරිභෝගික වස්තුවක් වූවත් එයින් ඇටගෙන පැල කරගන්නා බෝධිවලට ඇත්තේ තථාගතයන් වහන්සේ හා ඉතා සුළු සම්බන්ධයකි. වඩා පාරිභෝගයට පැමිණි වස්තුූන් තිබියදී පූජනීය වස්තුවක් ලෙස බෝධියක් පිහිටවීමේ තේරුම කල්පනා කළ යුත්තකි. මේ ප්‍රශ්නයට පිළිතුරු කිසිම බණපොතක සඳහන් වී නැත. මේ ගැන අප අදහස් මෙසේය. ඇඳ පුටු ආදී පාරිභෝගික භාණ්ඩයකට වඩා මහජනයාගේ සිත් ඇදගන්නා පෙනුමක් බෝධි වෘක්ෂයෙහි ඇත්තේය. එයත් බෝධියක් පිහිටවීමේ එක් කරුණක් හැටියට සැලකිය හැකිය. භූතයන් වෙසෙන මහගස් වලට වැඳුම් පිදුම් කිරීමේ සිරිත බුදුන් වහන්සේ පහළවන්නට පෙර පටන් දඹදිව වැසියන් අතර පැවතියේය. ඔවුනට වෘක්ෂවලට පුද පූජා පැවැත්වීම පුරුදුය, හුරුය. ඒ නිසා ඔවුන් බුදුන් වහන්සේ උදෙසා කරන පූජාව බෝධි වෘක්ෂයට කිරීමට වඩාත් කැමැති විය හැකිය. එයත් බෝධි රෝපණය කිරීමට අදහස් කිරීමේ එක් හේතුවක් විය හැකිය. අනෙකුත් පාරිභෝගික භාණ්ඩයන් මෙන් බෝධි වෘක්ෂය ගින්නෙන් දියෙන් විනාශ වන්නේද නොවේ, සොරුන් ගෙන යන්නේද නොවේ, එය ආරක්ෂාවක් නැතිවද බොහෝකල් පවත්නේය. එයත් ජේතවන විහාරයේහි බෝධියක් රෝපණය කිරීමට අදහස් කිරීමේ හේතුවක් විය හැකිය. බුද්ධාගම ලොව ව්‍යාප්ත වූ කල්හි හැම දෙනාටම වැඳුම් පිදුම් කිරීමට ශාරීරික ධාතු ලබා ගත නොහැකිය. බුදුන් වහන්සේ පරිභෝග කළ අන්වස්තු ලබා ගැනීමටද පහසු විය නොහැකිය. බෝධි වෘක්ෂ වුවමනාතරම් ලෙහෙසියෙන් සපයා ගත හැකිය. අනාගතයෙහි ලෙහෙසියෙන් සපයා ගත හැකි බෝධි වෘක්ෂවලට වැඳුම් පිඳුම් කිරීම මහජනයාට පුරුදු කරවීමටද ජේතවන විහාරයේ බෝධි රෝපණය කළා විය හැකිය.